වේදිකාවේ ඉන්න අපේ හාමුදුරුවන්ගෙන් අවසරයි වේදිකාවේ ඉන්න අනෙකුත් සියලුම සහෝදරියන්ගෙන් සහෝදරවරුන්ගෙන් අවසරයි සහභාගී වන සහෝදරියනි සහෝදරවරුනි අද දිනය ගත්තොත් 21යි ලබන මාසේ 21 තමයි දිනේ අදත් 21යි ලබන මාසේ 21 තමයි දවස මොකද්ද දවස ලංකාවේම ජනතාව මාලිමාවට කතිර ගහලා අනුර සහෝදරයා දිනවන දවස සැප්තැම්බර් 21 දැන් සැප්තැම්බර් 21 උදේම චන්ද මැදස්ථානයේ ගියාම හම් වෙනවා මෙන්න මෙච්චර දිග චන්ද පත්‍රිකාව කොලයක් නේ කොලයක් කොලයක් කොලයයි අඩි දෙකයි අඟල් කීයද අඩි දෙකයි අඟල් තුනයි අඩි දෙකයි කියන අඟල් 24යි තව අඟල් තුනක් එකතු කරාම 27යි එතකොට අඩි දෙකයි අඟල් තුනක් දිග 39 දෙනෙක් ඡන්දෙ ඉල්ලන කොලයක් තමයි අපිට හම්බෙන්නේ දැන් අපි මොකද කරන්න ඕන මේක අරගෙන ටිකක් හදිස්සියක් නැතුව ටිකක් නිවි සැනසෙල්ලේ මාලිමාව හොයාගන්න ඕන සමහරු කියනවා ඒක නිකන් මේ මගේ අතේ බැඳලා තියෙන එක වගේ කියලා ටිකක් ඒ වගේ නේ ටිකක් ඒක ටිකක් ඔර්ලෝසුව වගේ කියලා තමයි සමහරු කියන්නේ ඔර්ලෝසුව එහෙම කියනවා සමහරු මාලිමාව හොයාගන්න पल्ले हाड़ेन कलबल हिमी सर मुखक्वा රාවෙනකොට ඡන්ද ගණනලා ප්‍රතිඵල නිකුත් කරනවා එමෙනි වෙන්නේ ඡන්ද ප්‍රතිඵල එනවා දැන් අද වෙනකොට අපිට කිසිම සැකයක් නැහැ ඡන්ද ගණනලා ඉවර වෙලා ඡන්ද එකතු කරලා ගත්තම 50 කීයද නෑ 50කට වඩා බහුතර ඡන්දෙන් अबे अंडर दिशा ना है का साउदर या माली माव जाग रहने कर ला दिए ना पाले में नहीं बैठे दीना पुकार में मुकद्दर करन दीना पुकार में मुकद्दर करन ना होना माहिंदा नंदे अब केदर ये वन ना होना दीना पुकार में किरियल ले अब केदर ये वन ना होना होरु पार्टी अब केदर ये वन ना होना ඒනිසා කරන පළවෙනි වැඩේ තමයි මොකද්ද පාර්ලිමේන්තුව වහාම විසිරුම් ලැබේ හොරු පට්ටියම ගෙදර යවන වැඩේ තමයි පළවෙනිම වැඩේ ඒක තමයි පළවෙනි වැඩේ එහෙනම් අඬ සහෝදරයා දිනුවා දියුරුම් දුන්නා පළවෙනි රාජකාරිය පළවෙනි ජොබ් එක තමයි පාර්ලිමේන්තුව වහාම විසිරෙව්වා එතකොට මොකද වෙන්නේ ආයිත් මැතිවරණයක් ආයිත් ගම්පොල මෙතෙන්ට එන්න වෙනවා ආයිත් මැතිවරණයක් දින 45ක් ගියාට පස්සේ පාර්ලිමේන්තු ඡන්දයක් එනවා ආපහු ඒ පාර්ලිමේන්තු ඡන්දය මොකද වෙන්නේ ජනාධිපතිවරණය දිනලා ඉන්න මාලිමාවට මේ රටේ ජනතාව 3/2කට වඩා වැඩි බලයක් ලබා දෙනවා ලබා දෙනවා එහෙම තමයි මේ ගමන තියෙන්නේ
දැන් අපේ මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගාන කීයද 12යි 12යි 3න් 2ක් කියන්නේ කීයද 12න් 8යි 8යි අපි මේ ජනාධිපතිවරණයත් එක්කම කල්පනා කරන්න ඕන පාර්ලිමේන්තුවට අපි අඩුම ගානේ මහනුවර දිස්ත්‍රික්කෙන් මාලිමාවට මන්ත්‍රීවරු 8 දෙනෙක් ලබා ගන්නවා කියන අදිස්ථානෙත් මේත් එක්කම හදා ගන්න ඕන හදා ගන්න ඕන දැන් කරන්න ඕන වැඩේ මෙච්චරයි ඔකට කරන්න ඕන වැඩේ මෙච්චරයි ඔක්කොම අමතක කරන්න ඡන්ද ගණනකොට තමන්ගේ ඡන්ද මැදිස්ථානේ 3න් 2කට වඩා වැඩි ඡන්ද ගාණක් මාලිමාවට ලබා ගන්න ඕන ඔක තමයි වැඩේ ලෝකේ දේශපාලනය දැනගෙන හිටියත් වැඩක් නෑ රටේ දේශපාලනය දැනගෙන හිටියත් වැඩක් නෑ මොනා දැනගෙන හිටියත් වැඩක් නෑ තමන්ගේ ගමේ තියෙන ඡන්ද පෙට්ටියට 3න් 2ක් දාගන්න කතර ගහගන්න බැරි නම් මොන පඬිතුකම් කතා කරත් අන්තිමට වැඩක් නෑ ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා හොඳ අදිස්ත්‍රාණයක් හදාගමු අපේ ගමේ ඡන්ද පෙට්ටිය අපි පුරවමු ඒ වෙනුවෙන් දැන් අපි ගොඩක් වැඩ කරලා තියෙනවා තව මාසෙයි තියෙන්නේ මාසෙයි ඉතින් ඉදිරි මාසය තුල අපි කවුරුත් එකතු වෙලා හොඳින් වැඩ කරලා අපි අපේ ගමේ ඡන්ද පෙට්ටිය පුරවන්න වැඩ ටික කරගමු ඒක තමයි අපිට ඕන කරන්නේ ඒ නිසා අපි කවුරුත් ඒ අදිස්ථානය හදාගමු ඒ අදිස්ථානය හදාගෙන මෙච්චර කල් වැඩ කරා වගේ ඉතුරු දින කීපයක් අපි වැඩ කරලා කවුරුත් එකතු වෙලා මුළු ගමම එකතු වෙලා කැන්වසින් එක කරමු ජනතාවට තව කරුණු කියමු තාමත් එකතු කරගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් ඒගොල්ලොත් එකතු කරගමු අපි එකතු කරගෙන ඉවර වෙලා 21 වෙනිදාට ඉහළින්ම මාලිමාව ජයග්‍රහණය කරලා පුනරුද යුගය එතනින් අපි ආරම්භ කරමු අපි අලුත් වැඩක් කරන්න යන්නේ පරණ රට අලුත් කරන්න යන්නේ අන්නේ අලුත් කිරීම සඳහා වන කොඩිය තමන්ගේ ගමේ ඉහළින්ම ඔසවලා මාලිමාවේ කොඩිය ඉහළින්ම ඔසවලා අපි මේ ජයග්‍රහණය ලබා ගමු අන්නේ සඳහා ඔබ සැමට ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීරය ලැබේවායි පතමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා සියලු දෙනාටම ජය වේවා මාලිමාවට ජය වේවා අන්න සහෝදරයාට ජය වේවා අපේ රටේ ජනතාවට ජය වේවා ජය වේවා ජය වේවා බොහොම ස්තුතියි